දැන් හදන්න යන්නේ කිරියා. කිරියා හදලා නැහැ ජීවිතේට මේ YouTube එකෙන් බලන් තමයි හදන්නේ. කොහොමද මේකට මම මේ දාගත්තේ කුරුඳු පොතුයි එනසලුයි ගම්මිරිසට පොඩ්ඩක්. ඒ මගලඟ තියෙන ටික මම දාගත්තේ නැතිව ගැන කතා කරලා වැඩ නැහැ. ඔහෙලා වැඩුව. මෙතන තියෙනවා පිටි 150. පිටි 150යි සීන් 250යි. මේ පොල් ගෙඩියක්. පොල් ගෙඩියක් දැන් මේක මිරික ගන්නවා. බලමු ඊට පස්සේ කොහොමද කරන්නේ කියලා. සීනි පොඩ්ඩක් කළු කර ගන්නවා. ඒ නිසා මුලින්ම සීනි ටිකක් දාලා කරමෙන් දරිනවා. ඒ ටික මේ පොඩ්ඩක් කළු ගහලා ආවට පස්සේ අනිත් සීනි ටිකක් දාලා වතුර ටිකක් දා ගන්නවා. ටිකක් බැද ගන්න ඕන. ඒ නිසා පිටි ටිකක් මම ඒක දා ගන්නවා. හැමතැනම ගියා. මේ හදා. කොහෙන්ද? පොඩ්ඩක් බැලග මේනම් කඩේ හාල් පිටි ගත්තේ පොඩ්ඩක් ළඟටලා බෙද ගන්නවා මේ අරකත් කළු වෙනවා ඒකත් කළු වෙලා දැන් ඇටි ගන්නට කළු වෙලා ආවා එහෙනම් උම අපිට ඒකෙන් තා උම අපිට එක දැම්මා දැන් අනිත් සීනි ටිකක් දානවා මේ YouTube එකේ කට්ටි උයන්න හදන ගන්න දේවල් නිකන් කවදාවත් වැඩ කරපු නැති කුස්සියක් වගේ හරි ලස්සන තැන් වල තමයි හදන්නේ. ඒ තරම් ලස්සන. මගේ නම් ඉතින් එහෙම නෑ ඉතින්. ඔය තියෙන හැටියට තමයි. මේක තමයි මගේ කුස්සිය. හරි. වැණීක නම් හරි. ඇති පැනි ටික කොරක් කරමු පොඩ්ඩක් නිසා ඇම්බරලා නැහැ කලේ දාලා පොඩි කරමු ඇති වගේ මේ තියෙන දැන් දාගත්ත පාන් පිටි දානවා මේ පැණි එකට මේ තියෙන පැණි පැණි එකට මේ දාන්නේ මේ ගෙඩි එක පොල් කිරි මේකත් දාලා හොඳට කැටලා තියෙන හතින් කලවම් කරගන්න ඊට පස්සේ හිඳ රකන් ඉතින් කල කරකෝ කරකෝ ඉන්න තියෙන්නේ මම දැන් මේක හොඳට කැට දිය වෙන්න දිය කරගෙන තියෙන්නේ දිය කරගත්ත විතර නෙමෙයි මේ දිය කරගද්දි පොඩ්ඩක් කැට එනවාම තමයි ඊට පස්සේ මං කරපෙන්නේ මේ පෙරා ගන්න පිනේ හොඳට පිනේරෙන් පෙරා ගත්ත කැට යන්න අනිවාර්යෙන් මේ ඒ වැඩේ කරගන්න නැත්නම් කැට හිටිනවා සමහරක් අය කරනවා මේ කෙලින්ම මේ පොල් කිරි එකත් එක්ක පොල් කිරි එකයි මේ පිටි එකයි අතින් දිය කරලා ඊට පස්සේ මේකට වක් කරනවා එහෙමත් කරනවා කොහොම හරි කමන්නේ කැට දිවෙන්න මිශ්‍ර කරගන්න හොඳට මුලින්ම දැන් මං ලොකු පත්ත ලෑස්ති කරගත්ත ලොකු හැන්දක් හරි එනං ඔන්න දැන් ලිප ලාවට තියලා තියෙන්නේ ඊට පස්සේ ඉතින් කලත්ත කරලා තියනවා වැඩේ වෙනකන් අර සුවඳ වෙන්න මේ දාලා දෙන කුරුඳු පොතු ටික ඒ ටිකත් එහෙනම් ඔන්න දැන් දානවා ඒකට එහෙනම් අපි බලමු මගදී මොකද වෙන්නේ කියලා. මේක කලවම් කරද්දී හොඳ සුවඳක් එනවා. නිකන් කණ්ඩ හිතන වගේ සුවඳ. අන්න ඒ වගේ එකක් එනවා. මේක ඉතින් මම හදන්නේ මගේ පාවිච්චියට තමයි. I think හිතනොත් මගේ යාළුවෙක්ට ටිකක් දෙනවා. බලමු. අම්මයි මායි තමයි ඉතින් මේ මාත්ලා කන්නේ එන බලමු ඉස්සර තාම ලිපි තිබ්බා විතරයි දැන් විනාඩි පහක් විතර ඇති ලිපි තියලා දැම්ම සෙට් වෙන්න අරගෙන තියෙන්නේ
හරි පායි කියලා බලමු. මගේ ළඟ කිතුල් පැණි ටිකක් තිබ්බා. මම ඒ ටික මේ දැම්මේ. ටිකක් කියන ගොඩක් දැම්මේ නෑ. සාමාන්‍ය ටී හැඳි හතරක් විතර. මොකද දැන් සීනිත් දාලා නෙවෙයි. පොඩ්ඩක් ඉතින් වෙනස් වුණාට කමක් නැහැ. හැබැයි දැනටම හොඳ ප්‍රතිඵලයක් පේනවා ඉතින්. අනිත් එක ගොඩාක් අය මම දැක්ක කිරියයකට මේ එකේ කජු දාලා අනම්මනම් දාලා තියෙනවා. ඒත් ඉතින් කිරියයකටත් දානවා. දොදොල් එකටත් දානවා. ඔක්කොටම එකම දාද්දි ඉතින් ඒක කිසි වෙනසක් නැහැ නේ. ඉතින් මේ පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. හැමෝම කරන එකම කරන්න දෙවා. ඉතින් ප්‍රධාන සිද්ධාන්තකින් වෙනස් කරන්න බෑ. අනිත් එක ඉතින් කරගෙන යන්න. ලුණු ටිකක් දාන්න ඕන. මට ලුණු දාන්න අමතකුණා නේ. ඔන්න දැන් ලුණු ටිකක් දැම්ම. වැඩි විදිහ දාන්නේ නැහැ. දැන් මේ යන්නේ 10 වෙනි විනාඩිය. කලවම් කරන්න නම් 10 වෙනි විනාඩිය මේ යන්නේ. දැන් මේ 15 විනාඩිය මේ යන්නේ. දැන් අර මම බලපු channel වල කියලා තියෙන හැටියට නම් දැන් මේ අයිනෙන් ඔහම ගැලවෙනවා නම් වගේ දැන් පදමලු. දැන් හැබැයි එහෙම ගැලවෙනවා මේ අඩියට අල්ලන්න නැතුව වගේ නෝ මේ වටේ ගෑවිච්ච ටික නෙමෙයි මේ අඩියෙන් හැම ඇල්ලෙන්නේ නැහැ. මේ බාගන්නත් බයයි නිකන් හරි බාලා සෙට්ුන් නැත්තම් නිකන් සව් වගේ බොණ්ඩ ගම වෙන්නේ මම. දැන් හරි වගේ මට හිතෙනවා දැන් හරි වගේ කියලා. එහෙනම් අපි බාගමු. මොකද කිරියයක ගොඩක් හાર્ඩ් එකකුත් නෙමෙයි නිකන් සොෆ්ට් එකට නේ තියෙන්නේ. බලමු දැන් මෙහානේ. මෙන්න මෙහෙම වැටෙනවා නම් ඇතිලු මදිද දන්නේත් නැහැ. බලමුකෝ. එහෙනම් ඔන්න ලස්සනට තුනී කරා. පොඩක් නිවුනට පස්සේ අපි වැඩේ බලමු. මෙතන සාර්ථක ඇති කියලා. පපෝඩක් තිබ්බා. එහෙනම් දැන් කිරියක සෙට් වෙලා තියෙන්නේ. මෙන්න
කිරියයක පේන කපල බලන්න ආශා ඒකටදී සුපිරි ඈ නියමටම තියෙන ඈ ෂා ඒ එල්ලෙනවත් සුපිරි ඈ සුපිරි ඊටම තියන ආසාවේ බෑ වෙනදාට මම හරි ආසාවෙන් එකේ කිරියම්ම දානයක් එහෙම ගෙවල් පැත්තේ කොහේ හරි තියෙනවා අය ඉතින් කිරියම් කිරියා ගන්න ඇත්තටම කිරියා ගන්න මේ කිරියා ඉතින් තියෙන ගේක පොඩි පොඩ්ඩක් නේ සුපි හම් දැවිවා ආයෙත් දාලා හම්බුමු